ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත 1948 වර්තමාන අගමැතිවරයා ඇමති දුරේ දරපු ජයජවදන ආණ්ඩුවෙන් තමයි මේ පනත ගෙනාවේ. ඒ පනත මෙච්චර ලොකු පනතක් නෙවෙයි. තාම කෙටි පනතක්. ඒ පනතේ ඊට පස්සේ ගෙනාවු සංශෝධනත් එක්ක තමයි අවුරුදු 27ක් තිබිච්ච LTTE ත්‍රස්තවාදය නැති කරන්නට පහුගිය ආණ්ඩුවලට පුළුවන්කම ලැබුණේ. ඒ පනත යටතේ තමයි පාර්ලිමේන්තුවේ බෝම්බ ගහපු නඩුවේ විත්තිකරුන්ට මෙනිහිරපු එක නීතිඥයෙක් මම. නඩු 100 ගානකට වඩා මම කතා කරලා තිනෝ ත්‍රස්තවාදී වැළැක්වීම පනත යටතේ. මේ ත්‍රස්තවාදී ව්‍යාපාරයට එකතු වෙච්ච මේ සැකකරුවන්ට මේ ගහතනට සම්බන්ධ වෙච්ච සියලු දෙනාට තවත් අල්ල ගන්න ඕන නම් ඒ සියලු දෙනාට නඩු පවරන්න PTA එක ප්‍රමාණවත් ත්‍රස්තවාදී වැළැක්වීම පනත තියෙන එක. මොකද්ද මේ අගමැතිවරයා කරන්න හදන්නේ? මේකේ බලන්න මේ පනතේ ත්‍රස්තවාදී වැළැක්වීමේ මොකද්ද මේ? ප්‍රතිත්‍රස්ත මනතක් කියලා මේකේ තියෙනවද මේ පූර්විකාවේ? නෑ. මේක අවසන් කරන්න කියාගෙන ඇවිල්ලා 79.48 දරන ත්‍රස්තවාදී වැළැක්වීම පනත දැන්ට තියෙන පනත ඉවත් කිරීම පිණිසද මේකට තියෙන හදිස්සිය මොකද්ද? මේ PTA එක ඉවත් කරන්න. කාගේ ඕනේ කමද? මංගල සමරවීර ඇමතිතුමා විදේශ ඇමතිවරයා හැටියට 2015 සැප්තැම්බර් මාසේ ජිනීව වලට ගිහිල්ලා 30 ඉරක් එක යෝජනාව සම්මත කරන්න සමානුග්‍රහය දැක්වුවා. ඒකේ එක හොන්දේසියක් තමයි තීන ත්‍රස්තවාදී වැළැක්වීම පනත අහෝසි කිරීම. ඒ අහෝසි කළා තමයි මේ දියාරු වෙච්ච පනත ගේන්න හදන්නේ. ත්‍රස්තවාදීන්ට පනත දියාරු කළා සාමාන්‍ය ජනතාවගේ පුරවැසි අයිතිවාසිකම් මැඩපවත්වන කොටින්ම කිසිම වෘත්ති සමිතියකට ක්‍රියාමාර්ගයක් ගන්න බෑ. ජනමාධ්‍යමේදීන්ට හරියට වාර්තා කරන්න බෑ. ඒවා හුරන්න තමයි මේක අහෝසි කළා ගේන පනත ගේන්න හදන්නේ. මෙයා කොහොමද ඒකට කැස ගැව්වේ? පළවෙනි ප්‍රවෘත්ති නිවේදනයේ අගමැතිතුමා කිව්වේ මොකද්ද? ග්ලෝබල් ටෙරරිසම් විශ්වීය ත්‍රස්තවාදී. රොයිටර් වාර්තා කරන්නත් කලින් අගමැතිතුමා තමයි කිව්වේ විශ්වීය ත්‍රස්තවාදයට මේක සම්බන්ධයි කියලා. ඒක කියාගෙන ඇවිල්ලා ස්කයි නිවුස් එකට ඔබතුමා කිව්වා වගේ දැන් කියනවා මේ පනත ගෙනාවේ නැත්තම් දඬුවම් කරන්න නඩු පවරන්න බැහැලු. මං අභියෝග කරනවා අගමැතිතුමාට. පුළුවන් නම් මට පෙන්නන්න තියෙන ත්‍රස්තවාදී වැළැක්වීම පැත්තේ කාටද නඩු පවරන්න බැරි කියලා. දැන් කිව්වේ මොකද්ද? ඊයේ කිව්වා පාර්ලිමේන්තුව පොල් ගන්නේ නැතුව මේක සම්මත කරන්නයි කියලා. පාර්ලිමේන්තුවේ අගමැති කවුද? ඕසයිට් කමිටියේ සභාපති විපක්ෂ මන්ත්‍රීවරයෙක් නෙමෙයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙක්. මේ ඕසයිට් කමිටි පත්කලේ පාර්ලිමේන්තුවේ කතානායකතුමා දන්නව, අගමැතිතුමා දන්නව. එහෙනම් පොල් ගන්නයි කියන්නේ අපිටද? එතුමාට කියන්න තින්නේ වගකීම ගන්න බැරි නම් පොල් ගන්න නැතුව අයින් වෙන්න. අලුත් පනත ඕනේ නැහැ. මේ පනත ඇති. කරුණු දැනගෙන හිටියේ නැහැ කියන්න බෑනේ. පිළි අරගෙනත් තිනු. තීන ත්‍රස්තවාදී වැළැක්වීම පනත දැන් ක්‍රියාත්මකයි. මහජන ආරක්ෂක පනත විධිවිධාන යටතේ. මේ ආයත ප්ලේසින් පුළුවන් නඩු පවරන්න. පවරනවද? පවරන්නේ නැහැ. මේ සිද්ධියෙන් සම්පූර්ණයෙන්ම කියන්නේ ආණ්ඩුවට සහයෝගය දෙන. කොටි ඩයස්පොරාවේ ඕනෑ පාකම අනුව තමයි මේ ත්‍රස්තවාදී වැළැක්වීම පනත අහෝසි කරන්න 30 ඉරක් එක යෝජනාවත් එක්ක. ඒව ක්‍රියාත්මක කරන්න පුළුවන්. 34 නැවත දැන් මාසයකට කලින් ඒක තහවුරු කරා. ඊළඟට දැන් ආණ්ඩුව පවත්වාගෙන යන්න නම් මේ සමහර ධන වර්ගවල නායකින්ගේ සහයෝගය නැත්නම් පාර්ලිමේන්තුවේ බලය තියාගෙන යන්න බෑ. ඒගොල්ලන්ට අත තියන්න මේගොල්ලෝ කැමති නෑ. තොරතුරු දැනගෙන හිටියත් අත්අඩංගුවට ගන්න හෝ ප්‍රශ්න කරන්න හෝ මෙයාට පුළුවන් කමක් ලැබුණේ නැත්නම් එහෙම කළා නම් ආණ්ඩුව එදා වැටෙනවා. මේ ආණ්ඩුවේ බල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා රටයි ජනතාවයි බිල්ලට දුන්න ආණ්ඩුවක් ඉතිහාසයේ තිනෝ නම් ඒ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ මේ ආණ්ඩුවයි කියන කතාව පැහැදිලිව අපි කියනවා. මේකෙන් ගැලවෙන්න බෑ. දැන් මිනිමරුන් චෝදනා එන්නේ. ඒකට සහය දීම එනවා. දණ්ඩ නීති සංග්‍රහය 296 297 වගන්තිත් එක්ක ගන්නකොට මිනිස්සු ඝාතන සහය දෙන්නේ කවුද? දැන් හොයන්න. වෙල නඩු දාන්න. ත්‍රස්තවාදී වැළැක්වීම පනත තිනවා, අපරාධ නඩු දාන සංග්‍රහය තිනවා, දණ්ඩ නීති සංග්‍රහය තිනවා. හොඳටම ප්‍රමාණවත්. දැනට ඉන්නෝ සිරගත වෙලා ත්‍රස්තවාදී වැළැක්වීම පනත යටතේ LTTE එකේ සැකකරුව. දැන් ඒගොල්ලන්ට කියන නම මොකද්ද? දේශපාලන සිරකරුව. ජෙරාජ් ෆ්‍රැන්ඩ්බුල් මැතිතුමාට බෝම්බ ගහලා මරපු මිනිමරුව එතන ඉන්නෝ. ලක්ෂ්මන් කදිරගම මැතිතුමාට බෝම්බ ගහලා මරපු මිනිමරුව ටික එතන ඉන්නෝ. දැන් මේගොල්ලෝ දේශපාලන සිරකරුවද? මෙන්න මේගොල්ලන්ට සහන ලැබෙන්නේ මේ තින ත්‍රස්තවාදී වැළැක්වීම පනත දැන් තින එක අහෝසි කළා මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන පනත ගැන අවුත් විතර. අදටත් මේ උත්සාහ කරන්නේ ත්‍රස්තවාදීන්ට උඩගෙඩි දෙන්න මිසක් ත්‍රස්තවාදී අහෝසි කරන්න නෙවෙයි කියන එක පැහැදිලිව කියනවා. ඊළඟට රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා යෝජනා කරන ප්‍රතිත්‍රස්ත පනත කෙටුම්පතේ 85 වගන්තිය. දැන් කොහොමද කැඳවන්න වෙන්නේ හමුදාව? මේකේ කියනවා විශාල ලෙස පැතුරුණු ත්‍රස්තවාදී ප්‍රහාර මේ පනත යටතේ සිදු කර ඇති බවට ජනාධිපතිවරයාට විශ්වසනීය තොරතුරු ලැබී ඇති විට එවැනි අවස්ථාවක් සම්බන්ධයෙන් කාර්යක්ෂම ලෙස කටයුතු කිරීමට සහ නීතිය සහ සාමය පවත්වා ගැනීමට පොලිසිය ප්‍රමාණවත් නොවන බවට පොලිස්පතිවරයාගේ උපදෙස් මත ජනාධිපතිවරයා අදහස් කුණ ලබන අවස්ථාවක ජනාධිපතිවරයා විසින් මහජන සාමය පවත්වාගෙන යාමට මේ පනත යටතේ පොලිසියට අමතරව නිශ්චිතව කාර්යත්වය සඳහා සන්නද්ධ හමුදාවක හමුදාපතිවරයෙකුට හෝ සන්නද්ධ හමුදාවක හමුදාපතිවරුන්ට ප්‍රකාශම විධාන කරනු ලැබිය යුතුය. රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ පොල් ගානුවයි කියපු මේ පනත අද තිබුණා නම් ජනාධිපතිතුමාට සන්නද්ධ හමුදා කැඳවන්න වෙන්නේ මේ විහිළුකාර පොලිස්පතිවරයාගේ උපදෙස් මත. තුන්වෙනි වගන්තිය මම ඒක පොඩ්ඩක් යන්තම් කියවන්න. ජනගහනයක් බිය ගැන්වීමේ අරමුණින් යුතුව ත්‍රස්තවාදී වරද කියනක තමයි මේ පැති සටහන තියෙන්නේ. අයන්න ශ්‍රී ලංකා ආණ්ඩුව වෙනත් ආණ්ඩුවක් හෝ ජාත්‍යන්තර සංවිධානයක් සාවාද්‍ය ලෙස හෝ නීති විරෝධී ලෙස පෙළඹීමේ අරමුණින් එවැනි යම් ආණ්ඩුවක් කටයුතු කිරීම වැළැක්වීමේ අරමුණින් ලංකාව හෝ වෙනත් යම් ස්වෛරී රටක භෞමික අඛණ්ඩතාවයට ස්වෛරී බවට හානි සුන අරමුණින් යුතුව මෙන්න මේ තුන තමයි 3-1 අයන්න අයන්න අයන්නෙන් තියෙන්නේ. දැන් මේක මේ අපි මොඩයට අඳන්න දෙන්නේ. අපි මේ උසාවි නඩු කතා කරපු මිනිස්සු. නීති උපාධිය නීතිඥ විභාගය අරගෙන අපි එක හබස් පෙට්ටිය දාලා තිබ්බේ නෑ. ඔය වගේ තමයි බැඳුම් කරෙත් කතා කළේ. අනේ මිනිස්සු මොඩයෝ කියලා හිතාගෙන. මේ තුන වගන්තිය තියෙන සම්බන්ධතාවය මොකද්ද කියන්නේ? මට මේ දැන් තියෙන ප්‍රශ්න නිරාකරණය කරන්න PTA එකට මොකක්වත් නෑ. මොඩයෝ කියලා හිතනවා මේ රටේ ජනතාව. ජාත්‍යන්තරයත්
මුලා කරන්න හදනවා. අපේ ආණ්ඩු කාලෙත් LTTE එක මර්ධනය කළේ නඩු දැමි නීතිම කටයුතු කළේ ප්‍රශ්වාද වැලැක්වීම පනත යටතේ. එතකොට අපි කවුරුත් දැනගෙන හිටියා LTTE සංවිධානයට විදේශ මුල්‍ය ආධාර ලැබුණා. ත්‍රස්තවාදී හෝ ඒට සම්බන්ධ සංවිධානත් එක්ක යුද පුහුණුව ලැබුවා. මේක මුළු ලෝකෙම දන්නවා. හැබැයි එහෙමයි කියලා හිටන් ත්‍රස්තවාදී වැලැක්වීමට නඩු දාන්න බැරි කමක් තිබුණේ නැහනේ LTTE එකට. ඒ මොකෝ මේකලන්ට විතරක් නඩු දාන්න බැරි. මංකොල්ල කරු අල්ල ගන්න බැරි වුණා යන්නේ ඇරියා. හොරු අල්ල ගන්න බැරුව නැවත ඇමතිකම් දුන්නා. මේක මිනිමරුවන්ට දඬුවම් දෙන්න මේ ආණ්ඩුව අපොහොසත් බැරිකම නොහැකියාවත් හැර වෙන කිසි දෙයක් අගමැතිතුමාගේ මුවින් පිටවන්නේ නැත. දැන් පුළුවන් නේ ජිනීවා වලට ගිහින් කියන්න මේ ඡායාරූප මේ තොරතුරු ඔක්කොම අරගෙන රටවල් 43ට මරින්න පුළුවන් මේව දැන් තොග පිටින්. මෙන්න අපේ රටේ මානව හිමිකම් හිමි අහිමි වෙච්ච හැටි. විශේෂයෙන් කතෝලික ජනතාවගේ සමාජික රටවල් කතෝලික ජනතාව බහුතරයක් නියෝජනය කරන රටවල් දැන් මේ වයින් කරගන්න. මෙන්න අපේ මානව හිමිකම් අහිමි වීම කිව්වද? අපේ පල්ලි තුනකට ගැහුවා. අපේ හෝටල් තුනකට ගැහුවා. 350ක් මැරුණා. මේ ත්‍රස්තවාදය මෙන්න අපේ මානව හිමිකම් අපේ ජනතාව මිය ගියාම ඒකට මානව හිමිකම් වලට යන්න මැලිද කියලා අපි අහනවා මේ ආණ්ඩුවෙන්. රණවිරුවන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. බුද්ධයන්ෂ වලට ප්‍රශ්නයක් නැහැ. රටේ ජනතාවට ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ අගමැතිතුමාටයි එයාගේ ආණ්ඩුව බලේ තියාගන්න හදන නඩේටයි විතරයි.